భారతము శ్రీలంక మగన్ పటాంగము ఎలబిన ජනාධිපති වරණයට අද ඉඳලා ගත්තාම තියෙන්නේ දින 15ක්. ඒ දින 15 තුල අපිට පේනවා අපේක්ෂකයන් විවිධ විදියට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ආකාරය. අපි තෝරගත්ත අපේක්ෂකතුමා තමයි මේ රට යහපත් තැනකට ගෙනිච්ච මේ පහුගිය කාලෙ තිබිච්ච අර්බුදයෙන් මේ රට මුදවගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ අනිත් අයට ගොඩාක් පහු වෙලා පටන් ගත්තේ. හැබැයි අද වෙනකොට දවසින් දවස එතුමාගේ ජනප්‍රියතාවය වැඩි වෙන ආකාරයක් අපිට පේනවා. හැබැයි අපේ බලාපොරොත්තුව තමයි මේ අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව මේ රටේ සමස්ත මහජනතාවගේ තියෙන මතය ඡන්ද පෙට්ටියට දාලා එතුමාම ඡන්දෙන් ජයග්‍රහණය කරවල ජනාධිපති ධුරයට පත් කරලා මේ වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න. දැන් මම ගත්තාම මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අද වෙනකොට අපි ජයග්‍රහණ මාවතට ගෙනල්ලා තියෙනවා. හැබැයි අපිට පේනවා මේ ජයග්‍රහණයට වැඩ කටයුතු කරගෙන යනකොට අපිට පේනවා සමහරක් කාලවලට මේ වැඩසටහන කකුලෙන් නැදින විදිය වැඩසටහන දේවල් අපිට පේනවා. ඒක තමයි මම පාර්ලිමේන්තුව තුලත් මම කියපු කතාව තමයි මේ අපිත් එක්කලා මේ තරඟ කරන එහෙම නැත්නම් මෙතන අපිට පේන විශාල අනතුරක් තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඊළඟට සමස්ත පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගොඩනැගෙන අසුද්ධ සන්ධානයක් තියෙනවා. ඒ අසුද්ධ සන්ධානය පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන්. හැබැයි මේම කරගෙන යනකොට යම් යම් කකුලෙන් අඳිනවා නම් අඩුපාඩු සිද්ධ වෙනවා නම් මොකද ඒක මතයක් පරාජයකටපත් කරන්න නම් වැඩපිළිවෙල තමයි ශක්තිමත් වෙන්න ඕන. ඉතින් ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරගෙන අපි ඉස්සරහට යනකොට යම් කිසි විදියකින් ඒකට අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒක කනගාටුදායක කරුණක්. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ. අනිත් කාරණාව තමයි මම පැහැදිලිව කියන්නට ඕන අපි බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවීමත් අනිත් අපේක්ෂකයන් ගැන ජනාධිපතිතුමා කතා කරන්න උමනා නැහැ. එතකොට මේ රටේ සමස්ත මහජනතාව ඒ අය ගැන දන්නවා. ඒ අපේක්ෂකයන් ගැන දන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා එක පැත්තකින් මේ අසුද්ධ සන්ධානය පරාජයට පත් කරන්න උමනාවයි. ඒකක් තමයි මේ අසුද්ධ සන්ධානය අද වෙනකොට අපි ජන දැන් මේක කිව්වහම සමහරක් අය හිතයි මම මොකද මම පාර්ලිමේන්තුවේද කිව්වා. මේ කණ්ඩායම් දෙක විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කරන කණ්ඩායම සහ ජනාධිපතිතුමාට උදව් කරන කණ්ඩායම් දෙක එකතු වෙන්න කියලා මම කිව්වා. ඒකට එකතු වෙන්න කියන හේතුව තමයි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අපිට බයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් දිනලා නැහැ මේ රටේ. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පරාජයට පත් වෙලා තියෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ වෙනත් සලුවක් එක්කලා ඇවිල්ලා තියෙනවා. සමගි ජන බලවේගය කියලා වෙනත් සලුවක් එක්ක ඇවිල්ලා තියෙනවා. එතනදී මේ රටේ අහිංසක තරුණ පිරිසට ඊළඟට මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට වෘද්ධකයන්ට ඊළඟට ගොවිකම්කරු ධීවර ජනතාවට ඊළඟට රාජ්‍ය සේවකයින්ට ඒ අය විසින් විශේෂයෙන්ම අද ඔළුවට දාලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ අවුරුදු 75ක ඉතිහාසය තුළ මේ රටේ සමස්ත මේ රට කරපු ආණ්ඩු කරපු නායකයෝ ඒ නායකයෝ කිසිම දෙයක් මේ රටට සිද්ධ කරේ නැහැ. එහෙම අවුරුදු 75ක් තිස්සේ අද සමස්ත රාජ්‍ය කරපු සියලු දෙනා ආණ්ඩු කරපු සියලු දෙනාම කරලා තියෙන්නේ විනාශකාරී දැනකට මේක ගෙනියෑම කියලා. හැබැයි මම කියන්න කැමති 1970 දී එදා සමගි පෙරමුණ ආණ්ඩුව. සමගි පෙරමුණ ආණ්ඩුව කියන්නේ සමාජවාදී ආණ්ඩුවක්. සිරිමාව බණ්ඩාරනායක මැතිනියත් එක්කලා ආණ්ඩුව පිහිටෙව්වේ පීටර් කෙනමන්, කොනලි නාර්දිසිල්ලා ඊළඟට එන්.එම්. පෙරේර වගේ නායකයෝ පිහිටෙව්වේ. හොඳ ප්‍රතිපත්තියක් එක්කලා තමයි ආණ්ඩුව පිහිටවන්නේ. හැබැයි ආණ්ඩුව පිහිටවල අවුරුද්දක් ඇතුළත ආණ්ඩුවට විරුද්ධ කැරල්ලක් මෙහෙමනවා. ඊළඟට අපි දැක්ක කාරණාව තමයි මේ මෑත කාලයේදී හදන හැම ආණ්ඩුවක් තුළම ඒගොල්ලෝ යම් කිසි ඒගොල්ලන්ගේ කාර්යභාරයක් සිද්ධ වුණා. ඒගොල්ලෝ වැඩ කොටසක් කළා. ආණ්ඩුව පිහිටවන දැන් අපි ගත්තොත් 2015 ආණ්ඩුව පිහිටවන්න දැවැන්ත සහයෝගයක් ඒගොල්ලෝ දීලා ඒගොල්ලෝ මේකේ යම් කිසි තැනක ඒගොල්ලන්ගේ කාර්යභාරයක් සිද්ධ කළා. ඊළඟට 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒගොල්ලෝ උදව් කරා පිහිටවන්න වැඩ කටයුතු කළා. ආණ්ඩුවත් එක්ක හිටියා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ඒගොල්ලෝ මැති අමතිකම් කළා අවුරුදු 1930 ඒ ආණ්ඩුව තුළ හිටියා. එතකොට මේ ප්‍රවාහය තුළ කාටවත් කියන්න බෑ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ නැහැ කියලා. සමහර අත්දැකීම්වලදී හිටියා ඒගොල්ලෝ අර කියනවා වගේ 1989 60,000 මේ රටේ තරුණ පිරිස ඝාතනයට ලක් වෙනකොට ඒකෙදී මූලිකව ඒ කටයුත්තට වග කියන්න ඕන තැන ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. ඒ අපි හිතමු ඒක විප්ලවයක් නම් විප්ලවය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට එතනදී රාජ්‍ය දේපළ විනාශ වුණා නම් ජීවිත විනාශ වුණා නම් ඒක එක කොටසක් ඒගොල්ලෝ හිටියා. ඒ වගේම තමයි අර 71 ආණ්ඩුවට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී වට ගොඩනැගිච්ච ආණ්ඩුවට විරුද්ධව වැඩ කටයුතු කළා. ඊළඟට මෑත කාලයත් එක ගත්තාම ආණ්ඩුවත් එක්කලා වැඩ කරන ආණ්ඩුවක් ගේන්න වැඩ කරන ආණ්ඩුව තුල මැති අමතිකම් කරන ඒ සමස්ත ප්‍රවාහය තුලම මේගොල්ලෝ හිටියා. ඒතර කාටවත් කියන්න බෑ මේ කිසිම දනක ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් දායක වෙලා තියෙනවා ආණ්ඩු පිටවන් ආණ්ඩු අරගෙන යන්න, එක පැත්තකින් දායක වෙලා තියෙනවා විනාශකාරී තරකට මේ රට ගෙනියන්න, විනාශකාරී දේවල් මේ රට තුර සිද්ධ කරන්න. දැන් මම එකක් අහනවා, දැන් මම දැක්කා අනුර කුමාර දිසානායක මැතිතුමා එතුමා මේ ණය ගැන කතා කරන ආකාරය. එතුමා මුලින්ම කිව්ව ණය ගැන ඩොලර් බිලියන 44යි මේ රටේ ණය. මේ ණය ගෙවන එක කජ්ජක්, මේ හරියට නිකන් කූඹියෙකුට මේක කූඹියෙක්ගේ ඉස්සරහා තියෙන දිය බිඳුව මහා සාගරයක් වගේ කූඹියට පේනවා. ඒක නිසා මේ ණය ගෙවනවයි කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මේක අපි ආවට පස්සේ අපි මේ ණය ගෙවනවා. අපි ණය ගෙවන්න අපි ගාව මේ සිස්ටම් එක තියෙනවා. මේ ණය ගෙවන්න අපිට IMF එක ඕනේ නැහැ. ණය ප්‍රතිවිරුද්ධකාත කරන්නේ කරන්න ඕනේ නැහැ. එක පැත්තකින් මේ ණය සම්බන්ධයෙන් වැඩපිළිවෙල සමස්ත වැඩපිළිවෙල ආණ්ඩුවේ වැඩපිළිවෙලම අසාර්ථකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගිනිච්ච වැඩපිළිවෙලම අසාර්ථකයි. ඊට වැඩිය සාර්ථක වැඩපිළිවෙලක් අපිට තියෙනවා කියපු නායකයා දැන් කියනවා IMF එකත් එක්ක යන්න ඕන, ණය ප්‍රතිවිරුද්ධකාත කරන්නේ කරන්න ඕන, ණය ගන්නා උසහ රටවල් එක්කලා සාකච්ඡා කරන්න ඕන. මොකද්ද මේ පරස්පරතාවය? එතනින්ම පේනවා වැඩපිළිවෙලක් නැහැ. මොකද්ද තියෙනවා වැඩපිළිවෙලක්? ඒ වැඩපිළිවෙල තමයි ජනාධිපති ධුරයටපත් වෙනවා, පාර්ලිමේන්තුව විසුරනවා, සංස්ථා සභාපතිවරුන්ගේ ඉඳලා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සියලු දෙනාගෙන්ම ඒ අයව අයින් කරනවා. එහෙම අයින් කරලා අර ජනතාවට ආස්වාදයක් දීලා එහෙම වැඩ කටයුතු කරනවා. අනිත් වැඩපිළිවෙලක් ගැන කතා වෙන්නේ නැහැ. මම අහනවා පළවෙනියෙන්ම කියන්න ඕන, දැන් ඒගොල්ලෝ බාරකාර ආණ්ඩුව ගැන මම දැක්කා ඊයේ කියලා බාරකාර ආණ්ඩුවක් පිටවන එකේ ගුණත් ඒගොල්ලන්ට පරස්පරතාවයක් තියෙනවා. බාරකාර ආණ්ඩුව පැත්තකට දාන්නකෝ ඒගොල්ලෝ. ඊට පස්සේ අපි හිතමු පාර්ලිමේන්තුව තුළ බලයක් ගත්තොත්, පාර්ලිමේන්තුව තුළ බලයක් ගත්තාම වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඉස්සරහට යන වැඩපිළිවෙල පළවෙනි කාරණාව තමයි හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ඒගොල්ලෝ කතා කරලා තිබ්බට උඩින් පල්ලෙන් අත ගාලා තියෙන්නේ. අපි දැක්කා දැන් අපි කතා කර අපි හිතන විදියට නම් දැන් එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ සමාජවාදී ආණ්ඩුවක් තුල ඒගොල්ලන්ට නිශ්චිත වැඩපිළිවෙලක් තිබ්බා. ඒගොල්ලෝ දැන් අපි අඳින ඇඳුම අරගෙන ගිහිල්ලා පරණ ඇඳුම අරගෙන ගිහිල්ලා අලුත් ඇඳුම ගන්න ඒක අරගෙන යන්න ඕන. ඊළඟට මගුල් ගයක් නම් මගුල් ගෙදරට ඉන්වයිට් කරන ප්‍රමාණය ඒ ආණ්ඩුවේදි කිව්වා. ඒකට දාන්න බල් ප්‍රමාණය ගැන බව කිව්වා. හැම ක්ෂේත්‍රයක් ගැනම ඒගොල්ලෝ ඒ අයට ආවේනික වෙච්ච සමාජවාදී කඳවුරත් එක්ක බද්ධ වෙච්ච වැඩපිළිවෙලක් කිව්වා. අද මෙතන සමාජවාදයක් නැහැ, ඊළඟට ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, වැඩපිළිවෙලකුත් නැහැ. අපි දැක්කා සහනද සම්බන්ධයෙන් ගත්තාම ඒගොල්ලෝ සහනක් දෙනවා. ඒගොල්ලෝ සහන දෙනවා. ඊළඟට කියනවා පඩි වැඩි කරනවායි කියනවා. ඊළඟට කියනවා බදු අඩු කරනවායි කියනවා. හැබැයි ආදායම උපදවා ගන්නවා හැටි ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් අපි දැකලා නැහැ. ණය ගෙවන එකේ පැහැදිලි ප්‍රතිපත්තියක් අපි දැකලා නැහැ. සහන දෙනවා නම් සහන දෙන එකේදී අපි දැකලා නැහැ. එතනින් එහාට කොහොමද ඒ සහන දෙන වැඩපිළිවෙල සඳහා මුදල් හොයාගන්නේ කියන එක අපි දැකලා නැහැ. ඒක නිසා මම හිතනවා මේ රටේ ජනතාව තව තවත් මේ මුලාවත් එක්ක ඉන්න හිටියොත් මම හැබැයි අපිට එක සතුටක් තියෙනවා. පහුගිය දවස්වල රාජ්‍ය සේවය පිළිබඳව විශාල වශයෙන් කතා කළා. දැන් මේ කවුරු මොනවා කිව්වත් අපි දන්නවා රාජ්‍ය සේවයේ අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්කලා ඒගොල්ලෝ හිතාන හිටිය ඒගොල්ලන්ට 100%ක් රාජ්‍ය සේවක ඒගොල්ලන්ට එක්ක ඉන්නවා කියලා. නමුත් සමස්ත රාජ්‍ය සේවයේ ඒගොල්ලන්ට ඉතාමත් සුළුතරයක් තමයි ඡන්ද දීලා තියෙන්නේ.
ඒක නිසා බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව සාධනීයව හිතලා ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා මම හිතනවා ඊළඟ කාරණාව තමයි පාර්ලිමේන්තුව. ඊළඟට පත්වන පාර්ලිමේන්තුව මම හිතන්නේ සමස්ත සියලු දෙනාම එකමුතු වෙලා පත් කර ගන්නා වූ ජාතික ආණ්ඩුවක් වෙන්න ඕන. අපි හිතමු නිකමට අපි හිතමු අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙලා ඒ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයට බහුතර බලයක් හම්බෙලා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් හදුවයි කියලා. එතකොට සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේරම ඉන්නේ ආණ්ඩුව තුළ නෙමෙයි ආණ්ඩුවෙන් එළියේ. ඒ අරගොල්ල කොච්චර හොඳ දෙයක් කරන්න ආවත් මේ කණ්ඩායම මේ දේශපාලනයත් එක්කලා දේශපාලන කරන ගමන් අර කණ්ඩායමට විරුද්ධ වැඩ කරනවා. ඊළඟට ගම්මු හෙට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවක් හැදුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට විරුද්ධවත් විශාල පිරිසක් එළියේ ඉන්නවා. ඒතොර ඒ පිරිස අර වැඩේ කරගන්න දෙන්නේ නැහැ. ඒ විදිහට කකුලින් අදිනවා. මේක මම හිතනවා මේ රටේ නැති වෙන්න ඕන ඉදිරි කාලයේදී මේ රට තුල කවුරු ජනාධිපති වුණත් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් අපි කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න. සියලු දෙනා ජනතා විමුක්ති පෙරමුණේ හොඳ කට්ටියවත් ගන්න. ජාතික ආණ්ඩුවක් හදන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරිපත් වෙන දැන් කියනවනේ දූෂිතයන් එලවලා හොඳ පාර්ලිමේන්තුවක් හදන්න කියලා. හොඳ පාර්ලිමේන්තුවක් හදලා ජාතික ආණ්ඩුවක් හදන්න. ජාතික ආණ්ඩුවක් හදලා කාවවත් එළිය දියන්න එපා. විරුද්ධ මතධාරීන්ගේ මේ මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන විදිහට ජාතික ආණ්ඩුවක් හදලා මේක වැඩ කටයුතු කරන්න. ඒක නිසා මම ඒක එක තමයි මම කතා කළේ. පාර්ලිමේන්තුවේදී කිව්වේ දැන් මේ අසුද්ධ සන්ධානය එකතු කරගන්න බැරි අසුද්ධ සන්ධානයේ මිනිස්සුන්ගේ ඔළුවලට දාලා තියෙන්නේ තනිකර විස බීජයක් දාලා තියෙන්නේ මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකක් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන කණ්ඩායම සහ ප්‍රවාහයත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායමත් එකතු වෙන්න කියලා මම කිව්වේ ඒකයි මේ ජනාධිපතිවරණයේදී පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ මේ ජනාධිපතිවරණයේ. හැබැයි මේකෙදී වැරදි අදහසක් ගන්න එපා. මේ ජනතා විමුක්ති පෙරමුණට බය නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් එක්කලා ප්‍රශ්නයක් නැක් දිනන්න බෑ කියන එක අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අද දිනන්න හදන්නේ පරලු පාංගෙඩියකට අයිසින් ටික දාලා. ඒ අයිසින් ටික තමයි මේ එකතු කරගන්නේ ඒගොල්ලෝ. අයිසින් ටික එකතු කරගන්නවා ඒගොල්ලෝ. හැමතැනින්ම වෙනත් සලුවක් පරව ගන්නවා. මිනිස්සුන්ට වෙන මතයක් ගෙනියනවා. මිනිස්සුන් තුළ වෛරය වපුරවනවා. ඉතින් ඒක අසුද්ධ සන්ධානයක්. ඒ අසුද්ධ සන්ධානයේ පරාජයපත් කරන්න ඌමනාමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එක පරාජයපත් කරන්න සැබෑ ඌමනාවක් සහ වැඩපිළිවෙලක් තිබෙනවා. හැබැයි ඒ වැඩපිළිවෙල කකුලෙන් අදින්න එපා කියන කාරණාව තමයි මම පාර්ලිමේන්තුවේදීත් කිව්වේ. ඊළඟට අපි හිතනවා මේක තවත් හොඳයි අනිකුත් කණ්ඩායමත් සජිත් ප්‍රේමදාස මහත්තයා කණ්ඩායමත් දෙගොල්ලම එකතු වෙලා මේ ජනාධිපතිවරණයේදීත් අර ජාතික ආණ්ඩුවකට සමාන වෙන ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීම සඳහා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විපක්ෂ නායකතුමා උදව් කළා. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් තුළ මේ හදා ජනාධිපතිවරයාව නිර්මාණය කර ගැනීමට දායක වෙන්න කියන කාරණාව තමයි මම මුලින්දලම කියන්නේ. ඔබතුමා කොච්චර නෑ කිව්වත් පාර්ලිමේන්තුවේ අයිමේදී අපි හිතුවේ දැන් කතා කරද්දී හිතෙන්නේ මේ අනේ NPP එක දිනලා තියෙන්නේ ඉතින් මම පැත්තට යනවා නේ. මම ඒක තමයි කිව්වේ NPP ජනතා විමුක්ති පෙරමුණ දිනන්නේ කවදාවත් මේ රටේ. ඒගොල්ලන්ගේ මතය දිනන්නේ නැත්නම් ජනතාව එතන ප්‍රතික්ෂේප කරලා තින්නේ. දැන් ඒගොල්ලෝ මේක පෙන්නලා තියෙනවා. මිනිස්සුන්ට පෙන්නනවා ඉතාමත් සද්භාවයෙන් කරන වැඩ කටයුත්තක් මේගොල්ලෝ දැන් කතා කරද්දි දැන් මේ කවුද අවුරුදු 20 ගණන් තිස්සේ පාර්ලිමේන්තුවේ හිටපු අය? දැන් මම අහන්න කැමති මේ ඒගොල්ලන්ට මෙහෙම දැන් ඒගොල්ලෝ කියනවානේ මේ සේරම නරකයි කියලා. ඒගොල්ලෝ කියනවානේ මේ අවුරුදු 75ක් තිස්සේ ආණ්ඩු කරපු සියලු දෙනා නරකයි කියලා කියන්නේ. එහෙම නරක තැනකින් පාර්ලිමේන්තුවට ආවනේ මේගොල්ලෝ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජේ පොදු ජන එක්සත් පෙරමුණ මට මතක විදිහට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හරි පොදු ජන එක්සත් පෙරමුණ හරි ඒකේ නාම යෝජනා අරගෙන. එතකොට මේ ක්‍රමයේම එදා තේරුම් නැද්ද? දැන් ඒගොල්ලෝ කියන්නේ එහෙනම් කියන්න ඕන DSN නායක ගාව ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ගාවට එනකම් වැරදි කියලා. ඒ කට්ටිය එහෙනම් වැරදි. ඒතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ එක හොඳයි ඒක ඉඳන් ඇතුල් වුණා. දැන් කියන්නේ එහෙම නෙමෙයි. එදා ඉඳලා අද වෙනකන් හිටපු සියලු දෙනා වැරදි කියනවා. හිසලු ආණ්ඩු වැරදි කියනවා. නායකයෝගත ප්‍රතිපත්ති වැරදි කියනවා. එහෙමනම් එහෙම වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු
කණ්ඩායමක් එක්කලා ඡන්ද ඉල්ලන්නල ඒ වෙලාවේදී ඡන්ද ඉල්ලනකොට මේක මතක් වුණේ නැද්ද? එතකොට 2015 දී නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ගන්න උදව් කරේ නැද්ද ඒගොල්ලෝ? 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරපු හේතුවට හරි ඒගොල්ලෝ උදව් කරේ නැද්ද? දැන් මේගොල්ලෝ කියන්නේ දැන් අද කියනවනේ යුද්ධය අවසන් කරපු එක හරි සංවර්ධනය හරි ඒ වැඩපිළිවෙල හරි සහන දීපු එක හරි අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන් මේ රටේ අනිකුත් ක්ෂේත්‍ර වෙන්න පුළුවන් ඒවල සමස්ත ප්‍රතිපත්තියම කරපු දේවල් සියල්ලම වැරදි කියලා කියන්නේ මේ රටේ දැන් විදුලිය දුන්නා නම් මේ රටේ විශාල වශයෙන් ජනතාවට විදුලිය දීලා දෙනවා නම් නිවාස ටික දීලා දෙනවා නම් මාර්වල් හදලා දෙනවා නම් මේ සියල්ලකම දෝෂනේ දකින්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන්නේ මේ සමස්ත ක්‍රමයේම වැරද්දක් නිසා තමයි ඒ වැරද්දක් නිසා තමයි මේ මේ රටට මෙහෙම වුණේ කියලා ඒ වුණාට පිටින් පිට ඒ ආණ්ඩුවලට බුක්කු ගහලා ඒකෙන් එක්ක පාර්ලිමේන්තුවට එනවා ඒක නෑ එහෙම නැත්නම් ඒකේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා එහෙම නැත්නම් ඒ ආණ්ඩුවක් කරගන්න දෙන්නේ නැතුව 71 දී මොකද්ද කරේ ආණ්ඩුව සමගි ජන සපේර ප්‍රනුණ ආණ්ඩුව අවබෝධ දර්ශන 70 බලයට 71 කරල්ල මෙහෙමනවා එතකොට ඒක විනාශයක් නෙමෙයිද එක පැත්තකින් විනාශකාරී වැඩ සිද්ධ කළා 1989 ඒක කළා එතකොට එහෙම කරගෙන යනවා එක ඊළඟට මෑත කාලයේදී මේ ආණ්ඩුවලට එකතු වෙනවා ආණ්ඩුව තුලින් ඡන්ද ඉල්ලනවා දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවේ ඒගොල්ලෝ සේරම විජිතේරත් මහත්තයා ගම්පා දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්නේ ජනතා විමුක්තිවරුණින් ඡන්ද ඉල්ලලා එහෙමනම් එදා කියන්න ඕන අපි මේ සමස්ත ක්‍රමයට විරුද්ධයි අපි මේගොල්ලොත් එක්කලා මේ මේ මේගොල්ලෝ සේරම අද නිදහසේ නිදහස කරත දවස ඉඳලා මේ සමස්ත ආණ්ඩු සමස්ත නායකව සම්පූර්ණයෙන්ම කළා තියෙන වැරද්දක් ඒක නිසා අපි මෙතනට එන්නේ නැහැ. අපි වෙනම ඡන්ද ඉල්ලනවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. දැන් හරියම ලස්සන්ට එහෙම හිටපු කණ්ඩායමක් අලුත් කණ්ඩායමක් වෙන ග්‍රහලෝකෙකින් ඇවිල්ලා වගේ දැන් ජනතාව පව්. එක පැත්තකින් ඒ ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනතා ප්‍රශ්න අපි දන්නවා විශාල වශයෙන්. දැන් මේ බදු ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා බදු අඩු කරන්න ඕන. ඒක දන්නවා ජනාධිපතිතුමා දන්නවා සමස්ත ආණ්ඩුවම දන්නවා. හැබැයි මේ වගේ දේවල් අද ජනතාවට සංවේදී. එතකොට ඒ සංවේදී දේවල් වලට ටච් කරලා එහෙම නැත්නම් ඒවට ඔලුවට දාලා දැන් ඒගොල්ලෝ කියනවා අවුරුදු 75 ගෙනිච්ච දෙයක් නැත අවුරුදු 75 මේ රට විනාශයට ගෙනිච්ච අය ඩීඑස්ඒ නායක ඩඩ්ඩිසේ නායක සර් ජෝන් කොතලාවල එච්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිනමාව බණ්ඩාරනායක ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ මේ රට විනාශයට ලක් කර අය සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායම විනාශයට ලක් කර අය මම ගත්තොත් පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අහන්න මගේ තනතුරු දාලා ඇවිල්ලා මම කරපු වෘත්තිය දාලා ඇවිල්ලා මගේ ආසනේ ජනතාවට දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩ කරලා තියෙනවා මම දන්නවා මම තුම්පාර පාර්ලිමේන්තුවට ගියා පළාත් සභාවට ගියා පළාත් සභාවේ අරුන් දූරයක් ගත්තා එහෙම කරන්න හේතුව තමයි මම කරපු වැඩ ගන්න මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙන හින්දා අද කියන්න බෑ අරුන්දික කිසිම දෙයක් කරේ නැහැ කියලා ඒගොල්ලන්ට ඇවිල්ලා පුත්තලන් දිස්ත්‍රික්කේ කියන්න බෑ එහෙම තමයි හැම කෙනාටම ප්‍රතිපත්තිවල ගැටලු ඇති යම් යම් ආණ්ඩුවල ගත්ත සමහර ප්‍රතිපත්ති පිළිබඳව ගැටලු ඇති අපි දන්නවා එහෙම ප්‍රතිපත්තිවල ගැටලු තිබ්බා අපි පහුගිය කාලේ පොහොර සම්බන්ධයෙන් ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි හැබැයි අද මම කියනවා ඒ ප්‍රතිපත්තිය ගන්න සිද්ධ වුණේ ඒකට මේ බොරුවක් ඇවිල්ලා අපි ඉඳන් ගියා මේ කාමෙනික පොහොර කතා ඒක නෙමෙයි අපිට සල්ලි තිබෙන නිසා එදා අපිට සල්ලි නැති නිසා රසායනික පොහොර ගන්න ක්‍රමයක් නැති නිසා අපි ඇවිල්ලා වෙන වැඩසටහනක් ඔළුවට දාලා අපි ඉඳන් ගියා මේ කාමෙනික පොහොර වැඩසටහන ගේන්න කියලා ඒක නෙමෙයි එදා සිද්ධ වුණේ ඒව රජයේ සමහරක් රජයන් ගත්ත වැරදි ප්‍රතිපත්ති ප්‍රතිපත්ති වල ගැටලු දෙනවා නමුත් කාටවත් කියන්න බෑ නිදහසෙන් පස්සේ අද වෙනකම් බිහි වෙච්ච කිසිම ආණ්ඩුවක් වැඩ කරේ නැහැ කියලා කියන්න බෑ එහෙමනම් දැන් අනිත් කාරණාව තමයි අපි බලන්නකො ප්‍රතිපත්ති ප්‍රකාශ සේරම එක සමානයිනේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශයකම තියෙනවා සහනද ඒතකොට ඒගොල්ලන්ට තියෙනවද වෙන වැඩපිළිවෙලක් ණය සම්බන්ධයෙන් ගත්තාම පරස්පර විරෝධී වැඩපිළිවෙලක් තියෙන්නේ එකවර ඇවිල්ලා එකක් කියනවා ඩොලර් බිලියන 47 මෙහෙම කරද්දි කියවනවා අනිත් පාර කියනවා IMF එකත් ගත්තා නෝ ඒකත් ඒගොල්ලන්ගේ එකම දේ වෙන්නේ මේ කියන්නේ හැම දේ ගැනම ගත්තත් එකම දේ තියෙන්නේ මම බැලුවා රැකියා දීම ගැන මම දැක්ක රේගුවේ රැකියා 300ක් දෙනවා කියලා එතකොට ඒ රැකියා දෙන්න ඉස්සල්ලාම රේගුව සුද්ධ කරන්න ඕන රේගුව කියන්නේ දූෂිත මායතනය එතකොට රේගුව සුද්ධ කරලා රේගුවෙන් එන ආදායම රටට අරන් දෙන්න ඕන මෙතනට ඇවිල්ලා තව 300ක් දාන එක නෙමෙයි වැඩේ ඒවනේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මම හිතනවා මේක පරාජයටපත් කරන්න මේ දෙගොල්ලොම මේ අසුද්ධ සන්දානය බයක් නෙමේ අසුද්ධ සන්දානය මේ දාන මිනිසුන්ව දාලා ඔළුව කාලා විකෘති කරලා තියෙන එක
නැති කරන්න නම් පුළුවන් නම් මේ දෙක එකතු වෙන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගැන යන වැඩ පිළිවෙල කකුලෙන් අඳින්න නැතුව අපිත් එක්කලා එකතු වෙලා ඉන්න දේශපාලන ප්‍රවාහය සම්පූර්ණ එකදරගෙන තුමා ජයග්‍රහණය කරන්න වැඩ කටයුතු කරන්න. දැන් දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණේ ආය රනිල් වික්‍රමසිංහ මහත්තයාලකට එන්නද නැත්නම් මම කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ? නෑ ස්වාද මම ස්වා නෑ මම කොහෙත්ම සමගි ජනබල වේගයත් එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම එකම දේ තමයි සමගි ජනබල වේගයේ නායකින්ටත් මම කිව්වේ. මම කිව්වේ මේ එකතු වීම කරන්න. මේ එකතු වීම වෙන්නේ එක දණකට ඇවිල්ලා එකතු වෙන්නේ. ඒක තමයි මම කිව්වේ. ඊළඟට මම කිව්වේ මේ වැඩපිළිවෙල දැන් මේ කරගෙන යනවා නම් මේ වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල මම දැක්කා. දැන් එක උදාහරණයක් කියන්නම්. අපි ලොකු රැස්වීමක් කරා හලාවත. මම කලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනල්ලා. හැබැයි අපිට උදව් කරා එක්සත් ජාතික පක්ෂයේ විශාල සංවිධායකව පිරිසක්. අද ඒ අය සම්බන්ධයෙන් එයා අසරණ වෙලා තියෙනවා. ඒ අයට නායකත්වයක් දෙන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. ඒව තමයි මම කිව්වේ. මේ අඩුපාඩු හදාගෙන මේ ගමන ඉස්සරහට ගියොත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඒ ජයග්‍රහණය කරා කියලා මම කියන්නේ එකතු කරගන්න සජමි නායකයවත් එකතු කරගන්න. ඒ කණ්ඩායම එකතු කරගන්න. ඊළඟට මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හොඳයි ඉන්නවනම් එකතු කරගන්න. එහෙම එකතු කරගෙන හදන්න ජාතික ආණ්ඩුවක්. අවුරුදු පහක් තිස්සේ අපි මේ ගමන යන්. මේක දැන් හෙට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇවිල්ලා. අපි කවුරුත් දන්නේ නැති පස් දෙනෙක් පුත්‍රන් දිස්සිකේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවට එයි. හැබැයි ඒ පස් දෙනාත් එක්කලා ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට එල සමස්ත බහුතරය ඒගොල්ලෝ හදාගත්තට පස්සේ විශාල දේශපාලනය කරන සහ දූෂිතය පැත්තක දාන්න දූෂිත නොවන අය විශාල පිරිසක් ඉන්නෝනේ. ඒ අය එළිය ඉන්නෝනේ. ඒ අය මොකද කරන්නේ? ඒ අය එදා ඉඳලා පළවෙනි දවසේ ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ දේ විවේචනය කරන්න ගණී. ඉතින් මම කියන්නේ මේක ඒව තත්ත්වයක් කරන්න ඕන අවස්ථාවක් නෙමේ. මම හිතන්නේ ඊළඟට හදන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වෙන්න ඕන පුළුවන් නම් ඇත්තටම වෙන්න තිබිච්ච දෙයක එක නෙමේ. සියලු දෙනා කැපකිරීමක් කළා මේ හොඳට ගෙනිච්ච මේ රට හොඳට ගෙනිච්ච නායකයාව ඉස්සරහට ගෙනියන එක. හැබැයි දැන් එහෙම නෑ. තව දෙන්නේ තරගයට ඇවිල්ලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ පුළුවන් නම් එකතු කරගන්න පුළුවන්. හෙට අනුර කුමාර දිසානායක මැතිතුමාට අයින් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතු වෙන්න පුළුවන් නම් ඒත් කමන්නේ. මම කියන්නේ ඒකයි. මම කියන්නේ මේක මේ ජනාධිපති ධූරය සඳහා මිනිසුන්ගේ ඔළු කන්නේ නැතුව හරියමං විදියට මේ ජනාධිපති ධූරයට මේ ජනතාවගේ පැත්තෙන් වැඩ කරපු නායකයාට සහයෝගය දෙන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕන. එතකොට මේ දැන් රාජ්‍ය මාතුරු පිරිසක් ඉවත් කරලා තියෙනවා. ඇයි ඒ දැන් අපි දැක්කා NPP එක අනුර කුමාර දිසානායක මේ ජනාධිපති අපේක්ෂකතුමා කියනවා රාජ්‍ය මාතෘ ධූරව අහෝසි කරනවා. ඒකද හේතුවක් කියලා මේ හිතියට රාජ්‍ය මාත්‍ය ධූර අයින් කරනවායි කියලා උපමාත්‍ය ධූර ගැන කතා කරනවානේ. එතකොටම 50ක්නේ. දැන් පළවෙනියම ගත්තාම ඇමතිවරු 25යි. එතකොට උප ඇමතිවරු 25යි. එතකොට 50යි. ඊළඟට ඒක නිසා මම හිතන්නේ එතුමා දැන් ඔය තරතුරු ගැන කියනවා නම් දැන් ඔහොම එතුමාත් කරන්නේ මේ එකම දේ තමයි මේ ගන්නේ. එකම පීල්ල තමයි එතුමාත් ගමන් කරන්නේ. දැන් මෙතනදී ඔය රාජ්‍ය මාධ්‍යවරු පිරිසක් ඉවත් කිරීම කියන කාරණාව ඇවිල්ලා දේශපාලනික කාරණාවක්. ඒ දේශපාලන තීන්දුව ගන්නේ මේ මැතිවරණයක් වුණාම දැන් ඇත්තටම කතාව ගත්තාම සමහරක් වෙලාවට ඒ රාජ්‍ය මාධ්‍යවරු සම්බන්ධයෙන් ගත්තාම දැන් කවුරුත් මේක ජයග්‍රහණය කරන්නේ. එතකොට දැන් ඒකේ ජයග්‍රහණය වෙන තැනකට හරවනවා. දැන් අපි මොකද්ද අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට ආදරේ. නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ අනාගත නායකයෙක් වෙන්න ඕන. හැබැයි අපි මොකද්ද අපි කිව්වේ? මේක අවස්ථාව නෙමෙයි. මේ චන්දරික කඩන්න එපා. අපි ඒක තමයි මේ දැන්නුත් ඇවිල්ලා කියන්නේ ඒකයි. සජබි නායකතුමාට අපි කියන්නේ මොකද්ද? සජිත් ප්‍රේමදාස මහත්මයාට අනාගත නායකයෙක් රටට අවශ්‍ය කරන නායකයෙක් එකතු වෙන්න මේ වෙලාවේදී. එකතු වෙලා දැනට මේ නායකයා යම්කිසි තැනකට ගෙනිහිල්ලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ඊයේ පෙරේද මම දැක්කා අපිටත් තරහක් තිබ්බා. ඇයි මේ අනුර කුමාර දිසානායක මහත්මයා ගැන සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කතා කරන්නේ කියලා. ජනාධිපතිතුමා සමහරක් වෙලාවට ජනාධිපතිතුමාට වෙච්ච වැරද්ද තමයි අතීතයේ ඉඳලා ජනාධිපතිතුමාගේ ඔළුවේ තියෙන දේ නෙමෙයි ජනාධිපතිතුමාගේ කටින් පිට වෙන්නේ. හැබැයි ඒක ජනාධිපතිතුමාගේ තවාසනාව අපේ තවාසනාව. ඉතින් මම හිතනවා
දැන් ජනාධිපතිතුමාගෙනුත් අපි ඉල්ලන්නේ මේ අපේක්ෂකව ගැන කතා කරන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා මේ මේකේ ඉස්සරහින් ඉන්නවා. තපල් ඡන්දවල ඉස්සරහින් ජනාධිපතිතුමා ඉන්නවා. දිස්ත්‍රික්ක ගත්තොත් ජනාධිපතිතුමා ඉන්නවා. ජනාධිපතිතුමාට කාර්යාල නැති වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට රැස්වීම තියාගන්න කාලය නැති වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා තමයි මිනිස්සුන්ගේ හදවතේ ඇඳිලා තියෙන මනාපය. ඒක ජනාධිපතිතුමාගේ මනාපය මේ මිනිස්සු සද්ද නැතුව කියලා දායි. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරම් සෙනග හිටියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආව අපේ ආසනයට. මම හිතුවා අනිවාර්යම පරාදයි කියලා. අපි පරාදයි. සෙනග හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදයි. දැන් සෙනගින්වත් Facebook හැබැයි මේ වෙලාවේදී පාවිච්චි කරන මේ Facebook එක ඔය රැස්වීම වලට වැඩිය මේක ඉතාමත් භයානක උපකරණයක්. මේ උපකරණයෙන් තමයි ගඩාෆි ජනාධිපතිතුමාව පාරේ මරලා දාන්නේ. මේක පාවිච්චි කළා. මේ උපකරණය පාවිච්චි කළා තමයි දැන් පහුගිය කාලේ ගත්තාම අරගලයේ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ නෑ. අරගලයේ කරේ මේ රටේ අහිංසක මිනිස්සු ඒ විරෝධයත් එක්කලා. ඇත්ත ඒ මිනිස්සු දුක් වින්දා. හැබැයි මේ ඇවිල්ලා තියෙන මේ තියෙන වෙනත් තරකට ගෙනියන්නේ. Facebook එකේ ඔළුවට දානවා අවුරුදු 75ක් තිස්සේ පව් එහෙම කතා කරන මේ රටේ සමහරක් නායකයෝ මැරෙනකොට තමන්ගේ දේපල සියල්ලම ජනතාවට දීලා මැරිච්ච නායකයෝ හිටියා. මේ රටේ සමහරක් නායකයෝ හිටියා සත පහක් හම්බ කරපු නැති නායකයෝ හිටියා. මේ රටේ සමස්ත මේ රටේ දැවැන්ත ඉදහස් අධ්‍යාපනය ගෙනල්ලා නිදහස් සෞඛ්‍ය ගෙනල්ලා මේ රටේ වැඩ කරපු නායකින්ට මම හිතන්නේ කරපු ඉතාම නිඳිතම ප්‍රකාශයක් තමයි 75ක් ඉතිහාසය තුළ මේ රටේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා. අද වෙනකොට එකක් කියන්න ඕනේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තියවත් නැහැ. ඒගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය තියෙනවා නම් රෝහණ විජේවීර මහත්තයාගේ පුතා ඉන්න ඕන අද එතන. රෝහණ විජේවීර මහත්තයාගේ ප්‍රතිපත්තියවත් ඒගොල්ලෝ තුල නැහැ. එකතු කරගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් නම් සියලු දෙනා අශුද්ධ සියලු දෙනා සුද්ධ අශුද්ධ සියලු දෙනාම එකතු කරගෙන ජයග්‍රහණය කිරීම තමයි එකම බලාපොරොත්තුව. ජනපෙරමුණ මේකේ බැහැලා මේ වැඩේ කරනවා. සියලුම සංවිධායකරු සිංහලුම ඇමැති අපදුරු කරනවා. අපිට පේන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ. මොකද මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රබලම පක්ෂයක්. විශාල සංවිධායකරු ඉන්නවා. ඒ අයගේ ශක්තිය මෙතනට එකතු කරන්න ඕන. මම ඒ අයට දොස් කියනවා නෙමෙයි. ඒ අය එතන ඉන්නවා. හැබැයි ඒ අයට තමුන්වන්සල දන්නවා මේ මැතිවරණයක් කරනකොට. දැන් මැතිවරණයක් දැක් අනුරකුමාර දිසානායක මැතිතුමා පහුගිය කාලේ කටවුට් වලට බැන්නා, පෝස්ටර් වලට බැන්නා, මහින්ද රාජපක්ෂ පිටචරක් වීදම් කරා, අච්චරක් වීදම් කරා කියලා කිව්වා. ඒ ගාන වීදම් කරනවා. එතකොට මැතිවරණයක් කරද්දී වීදම් යනවා. ඒ සංවිධායකවරුන්ට යම්කිසි මූල්‍යමය ශක්තියක් පවා දෙන්න ඕන. ඒක එහෙම තමයි මේ මැතිවරණ ව්‍යාපාරයේ. ඒ අසරණ වෙලා බලාගෙන ඉන්නවා. ඒක නිසා මම ඒක තමයි කිව්වේ. මේක සියලු දෙනාම තේරුම් අරගෙන මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට තමයි ජනාධිපතිතුමාට පැහැදිලි ජයග්‍රහණයක් තවත් මේ ලබා ගන්නව ජයග්‍රහණ වැඩි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැරිලා එක්සත් ජාතික පක්ෂේ අය අපිත් එක්කලා වැඩ කරනවා. දැන් මගේ දිස්ත්‍රික්කේ එක්සත් ජාතික ඒ අයට දැන් අපි ගත්තාම අපි දැවැන්ත පක්ෂයක් පොදු ජන පෙරමුණ. අපිට සංවිධායකවරු ඉන්නවා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා. අපි ඒ ආයතන එක මේ ගමන යන ගමන් අරයවත් අරගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ වෙනම පක්ෂයක් හැටියට මේ පක්ෂෙන් දෙන්න පුළුවන් තල්ලුව දෙන්න ඕනේ ඒ අයට. ඒකයි කියන්නේ තල්ලුව දෙන්න ඕන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් ඒ පොදු ජන පෙරමුණේ අපේක්ෂකවා දිනවන්න, නාමල් රාජපක්ෂ මැතිතුමා දිනවන්න ඒ කණ්ඩායමට ඒ ශක්තිය දෙන්න ඕන. අද ඒ ශක්තිය ජනතා විමුක්ති පෙරමුණත් ඒ අයගේ ග්‍රාස් රූට් ලෙවල් එකට දෙනවා. අද සමගි ජන බලවේගය වෙන්න පුළුවන්. ඒ ග්‍රාස් රූට් ලෙවල් එකට එහෙම ශක්තිය දෙනවා ඇති කියලා මම දන්නේ නැහැ. අපි ඒකට නැති නිසා. නමුත් මම කියන්නේ මෙතනද ඒ ශක්තිය දෙන්න තව දින 15යි තියෙන්නේ. දින 15කදී මේකේ සියල්ලක්ම තීන්දු වෙනවා. නෑ මට තේරෙන්නේ නැහැ. මම දැන් මම පැහැදිලිවම මම දැකපු දේ තමයි පාලිත රංග බණ්ඩාර. පක්ෂයේ ලේකම්. අපිට එතුමාගේ සේවය පුත්‍රන් දිස්සිකේ අවශ්‍යයි. මන් දන්නේ මොන හරි තීන්දුවකින් දැන් එතුමා පැත්ත කරලා තියෙනවා. මම ඒ වගේ දේවල් තමයි මම කියන්නේ. එතුමත් ඕන මේකදී. ඒ මොන හරි තීන්දුව දෙනවා නම් ඒවා ගත්තර කමන්නේ නැහැ. නමුත් මේක නෙමේ අවස්ථාව. මේ අවස්ථාවේදී එතුමාවත් ඕන. හැම කෙනාගේම ශක්තිය අරගෙන දැන් ජනතා විමුක්ති පෙරමුණ දැන් වෙනකොට මේ රටේ
අර හොර ව්‍යාපාර කරන එවුන්ගෙන් කුඩු එක්කලා සල්ලි හම්බ කරන එවුන්ගෙන් උන්ගෙන් පවා දැන් සල්ලි අරගෙන ඔය මේ ව්‍යාපාරය කරන්න අපිට පේනවනේ ඔය ඉන්න සේරම හොඳ අයද ඔය ඇවිල්ලා ව්‍යාපාරිකයෝ කියලා උදව් කරන්න ඇවිල්ලා ඉන්න අය සේරම මේ සත්භාවයෙන් හරියට බදු ටික ගෙවලා ජනතා විමුක්තිවරුන්ට දැන් ඔය උදව් කරන සියලුම ව්‍යාපාරිකයෝ හැම බදු ගෙවලා හරියට ඉන්න අය එකතු කරගෙන තියෙන්නේ ගම්වල ඉන්න ගම්වල ප්‍රාදේශීය අපේක්ෂකව ගත්තාම මේ සාදු චරිත දෙක තු කරගෙන තියෙන්නේ නෑ ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ ඒ විදිය අපි කියන්නේ නෑ එහෙම එකතු කරගන්න කියලා අපි කියන්නේ මේ අයව ශක්තිමත් කරන්න පක්ෂයක් කරගෙන ශක්තිමත් කරන්න මැතිවරණ ව්‍යාපාරය තුලදී නෑ කොහෙටවත් යන්නේ නෙමෙයි ස්වාධීන අන්තිම පාර්ලිමේන්තු දවසනේ ආයේ පාර්ලිමේන්තුව නෑනේ නැනේ සුවාදීන වෙනවායි කිව්වේ මැතිවරණ ව්‍යාපාරයෙන් අයින් වෙනවා මේ අඩුපාඩු ටික හැදුවේ නැත්තම් නෑ නෑ සුවාදී මෙහෙමනේ පාර්ලිමේන්තුව තව ඉස්සරහට තව තිබ්බා මාස හතරක් පහක් තියෙනවා නම් ඔන්න සුවාදීන වෙනවා කිව්වහම හිතන්න පුළුවන් විපක්ෂයට යනවා කියලා මම විපක්ෂයට කියලා වාඩි උඩින් නෑ එදා දවස් වල මම කියන්නේ මගේ පළවෙනි ඉල්ලීම තමයි හරියට මේ මැතිවරණ ව්‍යාපාරය කරන්න ජනාධිපතිතුමාට ශක්තිය දෙන්න දෙවැනි එක තමයි මේකෙදි පුළුවන් නම් මේ ප්‍රධාන ප්‍රවාහයන් දෙක එකතු කර ගන්න. තාමත් මරක්ු නැහැ. ඒ එකතු කර ගැනීමේ වාසිය තියෙන්නේ ජනාධිපතිවරයෙන් නෙමෙයි. ජනාධිපතිවරයා එක්කලා ඉදිරි කාලෙදි රට කරගෙන යන්නයි මේ වාසිය තියෙන්නේ. අපිට වගකීම තියෙන දේ ඔබතුමා දිගින් දිගටම දිනලා තියෙනවා. දැන් ඔබතුමා කාටද කිව්වේ මේක මෙහෙම කරන්න කියලා? පාර්ලිමේන්තුව ඔක්කොටම ලිව්වේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට සහ ජනාධිපතිතුමාටත් මේක කිව්වා. ඊළඟට ජනාධිපතිතුමාත් එක්කලා ඉන්නවනේ උපදේශ දෙන කණ්ඩායමටත් කිව්වා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෝ ඉන්නවනේ ගම්වට්ටමේ මිනිස්සු නෙමේ ඒ නායකින්ටත් කිව්වා ඒක එකක් අර එකතු වීම මම කියන්නේ මම සජිත් ප්‍රේමදාස වැතුමාටත් මම එදා කතා කරලා කිව්වේ මේක එකතු වෙන්න පුළුවන් නම් එකතු වෙන්න හෙට ඡන්දේ දීලා අදත් එකතු වෙන්න පුළුවන් තමුන්නාංශයට මතක නම් මේ රටේ සමහරක් ජනාධිපති අපේක්ෂකයෝ තමුන්නාංශන මතක ඔසී අබේගුණසේකර මැතිතුමා ඡන්දෙ ඉල්ලනවා ඔසී අබේගුණසේකර මැතිතුමා ඔබතුමාලට මතක නම් ඔසී අබේගුණසේකර මැතිතුමා ඡන්දෙ ඉල්ලනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණිය පරදින්නේ පොඩි ගානකින් ඒ අවසානයේදී ඔසී අබේගුණසේකර මැතිතුමා සමස්ත තමන්ගේ ඡන්දදායකින්ට එතුමා පණිවිඩයක් දෙනවා ඒ පණිවිඩයේ උදව් තමයි ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්නේ ඉතින් ඒක නිසා මම හිතනවා ඒක දැන් එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඡන්දෙ ඉල්ලනකොට කොල්ලිනාඩි දිසිලා මැතිතුමා ඡන්දෙ ඉල්ලුවා වාසුදේව නානායක්කාර මැතිතුමා ඡන්දෙ ඉල්ලුවා දෙමළා නායකයෝ ඡන්දෙ ඉල්ලුවා හෙට්ට කොබ්බෑකඩුව මැතිතුමාට යන්න තිබිච්ච ඡන්දයක් එතන වැළකුණා එදා වැළකුණා ඉතින් මම කියන්නේ මේ ඒකෙදි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට යාර කණ්ඩායමම රෝහණ විජේවීර මැතිතුමා දෙන්නේ සහයෝගය ඇයි වාමාංශික කඳවුර කඩනකොට දෙමළ දැන් කොබ්බෑකඩුව මැතිතුමාට වැඩිම ඡන්ද හම්බුනේ උතුරු නැගෙනහිර. හැබැයි ඒකත් අඩු කරන්න වැඩපිළිවෙලක් තිබ්බා. ඒ එහෙම තමයි ජනාධිපතිවරණයක් ගත්තාම ඉතින් නායකයෙක් දිනන්නේ එහෙමයි. ඒක නිසා මම හිතනවා මෙතනදී තනතුරු පසුව බෙදා ගන්න පුළුවන් රට ආරක්ෂා කරගන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. මේක විශාල අනතුරක් මේ රටේ මිනිස්සුන්ට තේරෙයි. මෙතන වැඩපිළිවෙලක් නැති විශාල අනතුරක් ඉස්සරහා තියෙනවා. මගේ මතය මම හිතනවා අද වෙනකොට හුඟ දෙනෙක් කතා කරනවා මේ එකතු වීමක සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මම විතරක් නෙමෙයි දා තලතා මැතිණිය කතා කරෙත් ඕකයි එකතු වීම කියන කාරණාව. ඒක නිසා මම හිතනවා අද වෙනකොට මතයක් හැටියට අද මේක සාකච්ඡාවට බඳුන් වෙමින් පවතිනවා. ඉතින් මම හිතනවා මේක මොකක් හරි දැනකට ඇවිල්ලා සුභාදී දැනක නැවතුනොත් ඉතින් අපි ගත්තා වූ ව්‍යායාම සාර්ථකයි. මේ රටේ තරුණ කණ්ඩායමක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ තරුණ කණ්ඩායම අපේක්ෂා බන්ධගතයට පත් වුණොත් ඒගොල්ලෝ ඔය දීලා තියෙන කැරට්ටාලයත් එක්කලා නැවත වතාවක් මේ රට විනාශකාරී දැනකට යන්න පුළුවන්. ඒ අර එතකොට දැන් අපි හිතන්නකෝ අපි හිතන්න දැන් පළවෙනි කාරණාව මේ තරුණ පිරිස විශාල බලාපොරොත්තුවක් එක්කලා දැන්
එතනට එකතු වුණොත් ඒ බලාපොරොත්තු මේ වැඩපිළි අපිට පේනවා මේ වැඩපිළිවෙලක් නැහැ කියලා එක ඒ අයට ඒ කේට කරන්න ඒක කරගන්න බැරි වුණොත් ඒ තරුණ පිරිස ආයේ නවතින්නේ කොහෙද? එහෙම එකක් නේද අපි අවුරුද්දක් තිස්සේ දුක් විඳින්නේ. එහෙම දෙයක් නේද ওই පාස්කු ප්‍රහාරයට සම්බන්ධෙච්ච සමහර මුස්ලිම් තරුණයෝ එකතු වුණේ අපේක්ෂා බංගත්වයත් එක්කලා. සිංහල තරුණ පිරිස එදා ජනතා විමුක්තිවරුණාත් එක්ක එකතු වුණේ අපේක්ෂා බංගත්වයත් එක්කලා. ඒක නිසා මම හිතන්නේ හදන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හැටියට පැහැදිලි වෙන තරුණයන්ට වැඩපිළිවෙලක් අධ්‍යාපනයේ වැඩපිළිවෙලක් සෞඛ්‍යයට වැඩපිළිවෙලක් කරාවු වැරදි අපේ ඥාතිනුත් වෙච්ච වැරදි තියෙනවා අපි සියලු දෙනාම පැහැදිලිව ඒ වැරදි අඳුනාගෙන අලුත් ගමනක් යන්න සියලු දෙනා එකතු වෙන්න ඕන එකතු වෙන තැනක ජනාධිපතිවරේ මම කියන්නේ ඒකයි එකතු වීම තුල ජනාධිපතිවරේ එකතු වීම තුල හදන ජාතික ආණ්ඩුව තමයි මෙතන හැදෙන්න ඕන කියලා අපි නැති වුණත් කමන්නේ බය වෙන්න කිව්වේ දිනුවත් බය වෙන්න ඕන පෙරදුරක් බය වෙන්න ඕන එහෙමද කිව්වේ ඔව් දැන් ඔබතුමා කොහොමද ඔව් නෑ මේ බෙද පළවෙනි කාරණාව තමයි මම පළවෙනි කාරණාව තමයි මේගොල්ලෝ දිනුවාම දිනුවොත් ඒගොල්ලෝ දිනුවා දැන් දිනනවයි කියනවනේ අපි දන්නේ නැහැ මේ රටේ මිනිස්සු ඡන්දෙ දන්නේ අපි දන්නේ නැහැ මේ හදන්නා වූ ආණ්ඩුවදල අපිට පේනවා හදනවා නම් ආණ්ඩුව තුළ ඒ දේ වෙන්නේ නැහැ කියන එක අපිට පේනවා එතකොට ඒතර බයක් තියෙනවනේ මේක තමයි මංගුවේ බය ගෙවල් ගිනි තියෙන එකයි මිනි මරණ එකයි ඒවා පැත්තක තියමුකෝ ඕනනම් ඉතින් අපේ ඊළඟට තියෙන අපි මරන්න අපි මරලා දැම්මයි කියන්නේ හැබැයි අර තරුණ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැනේ ඒකෙන් පළවෙනි අවුරුදු දෙකේ තුනේ තුල පරි ගැනීම කරා කියලා අර සියලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන ගිය ආර්ථික වැඩ පිළිවෙල ගෙනියන්නේ නැතුව වෙන මොන වැඩ පිළිවෙලද ගෙනියන්න තියෙන්නේ ඒක තමයි මම කියන්නේ අනිත් පැත්තෙන් කියන්නේ දැන් ඒගොල්ලන්ව පෙරදුනහමත් දැන් අපි හිතමු ඒගොල්ලෝ පෙරදුනායි කියලා පෙරදුනහමත් ඒගොල්ලන්වත් එළිය තියන්න නැතුව පුළුවන් නම් ජාතික ආණ්ඩුවට එකතු කරගන්න ඕන ඔබතුමාටයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තරදා මැතිනියටයි දුරදක්න නූල තියනවායිනේ මම දැන් ඇයි කියන්නේ ඇයි පාර්ලිමේන්තු තරදා මන්ත්‍රීතුමියත් කිව්වනේ මම අහනවා මේ රටේ හැම කෙනෙක්ගෙම පපුව ඇතුළට කතා කරලා අහන්න මිනිස්සු කැමති නැද්ද මේ එකතු වීමට කියන එකට පුළුවන් නම් අනුර කුමාර දිසානායක මහත්තයාත් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න කියලා නෙමෙයි අපි මේ කියන්නේ. හදන ආණ්ඩුවක ජනාධිපති වෙන්න බෑ. තුන්දෙනාගෙන් තුන්දෙනාටම ජනාධිපති වෙන්න බෑනේ. පළවෙනි අවුරුද්දු දෙක එක්කෙනෙකුටයි දෙවෙනි අවුරුද්දු එකමාර තව එක්කෙනාට අනිත් එකමාර එහෙම බෑනේ. ජනාධිපති ධුරයට එහෙම බෑ. තේරුම් අරගෙන හරියම ජනාධිපතිවරයා පත් කරගන්නවා නායකයා හැටියට. ආණ්ඩුව හදනකොට සියලු දෙනා එකතු වෙන්න ඕන. කොහොමත් ඡන්දයෙන් පස්සේ ජනාධිපතිවරයෙන් පස්සේ අපි කියමු ඔබතුමාගේ MPP එක දින්න හරි මොකක් කරේ කියලා එහෙම කිව්වොත් නේද ඔබතුමාට සාර්ථක දෙන්න එනවා නේද දැන් මුදල් ප්‍රතිපාදනය නැහැ නේ නෑ දැන් මෙහෙමනේ පාර්ලිමේන්තුව ඔය එන ඕනෑම ජනාධිපතිවරයෙක් විසුරුවයි මම හිතනවා පාර්ලිමේන්තුව ආයේ තියෙන්නේ නැහැ පාර්ලිමේන්තුව විසුරවනවා ඊළඟට තියෙන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණය දින 60ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය බාරකාර ආණ්ඩුවක් හදාගන්න වෙනවා බාරකාර ආණ්ඩුවක් හදාගන්න නම් එක්කෝ මෙතනින් ගන්න වෙනවා කීප දිනෙක අරගෙන හදාගන්න වෙනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ ප්‍රශ්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා හෙට දිනුවොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනතරම් කණ්ඩායම ඉන්නවා බාරකාර ආණ්ඩුව හදාගන්න